සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. මතකද මේ පහර දැනෙනවද ඒ අතීතය උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. උපුලුයි මාය යතර ප්‍රශ්න තිබ්බා. කණ්ඩායමේ සමහර ජේෂ්ඨයෝ මම නායකයා විදියට පත් කරනවට කැමති වුණේ නැහැ. මම කැප්ටන් කරද්දී සමහර ක්‍රීඩකයෝ බෝල් කරේ නැහැ ඉන්ජර්ඩ් කියලා. ඒත් මහේලාගේ කැප්ටන්සිය ගද්දී ඒ අයගේ ආබාධ හොඳ වුණා. ඔය වගේ ගොඩක් ප්‍රශ්න මගේ ක්‍රිකට් එක ඇතුලේ තිබ්බා. ඒත් මම ওই කිසි දෙයක් ලනුව පහු කරාට පස්සේ හිතුවේ නැහැ. බෝලෙන්ද බැට් එකෙන්ද ෆීල්ඩින් වලින්ද ඕනම විදියකින් 100,000ක් මං කණ්ඩායමට දුන්නා. ඒ තමයි ටීම් ඩිල්ෂාන්. එහෙමත් නැත්නම් තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්. අද වගේ කොළඹ අවටින් ක්‍රීඩකයෝ ඇදලා ගන්න ක්‍රිකට් සංස්කෘතියක් නොතිබුණු නිසා වැඩිපුර කුට්ටිය දෙන ක්‍රිකට් සංගම් වලින් ඕනම හාල්පාරුවෙක් ගන්න ක්‍රිකට් සංස්කෘතියක් නොතිබුණු නිසා ඩිල්ෂාන් සනත් මුරලි වැනි ලෝක පූජිතයෝ මේ පුංචි රට ලෝකයක් ඉස්සරහා දිනෙව්වා. අපි ඉස්සර වර්ල්ඩ් කප් බලලා ෆයිනල් ලැබිලා පෙරදුනහම කමක් නැහැ අපි ෆයිනල් ලැබිලානේ පෙරදුනේ කියලා හිතාදාගත්තා. ඒත් අපි අද හිතාදාගන්නේ මොනාද දිහා බල්ලද? ලෝකෙම බය වුණු අපේ ක්‍රිකට් ඇස් ඉස්සරහම නැති වෙන එක දිහා බල්ලද? ලෝකේ හොඳම ෆීල්ඩින් සයිඩ් එක විදියට නම් දරාපු ලංකාව දැන් හැංගීමක් නැති විදියට පිට්ටනිය මැද්දේ අසරණ වෙන දිහා බල්ලද? එහෙමත් නැත්නම් විකට් 6ක් 7ක් ගියත් තනි විකට් එකකින් හරි මැච් එක ගොඩ දාපු ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් පළවෙනි ඕවර්ස් 3ේදීම ලකුණු 2කට 3ට කඩුළු නිකන් පූජා කරන දිහා බල්ලද? අපේ ක්‍රිකට් අවුල් කියලා දැනන් හිටියා. ඒත් ප්‍රේක්ෂකයන් විදියට ලෝකේ ඉස්සරහ අපි මෙච්චර අසරණ වෙලා නැහැ. ටීවී චැනල් වලට ඇවිල්ලා එක එක වොයිස් කට් දීදී ඉන්නේ නැතුව ඔයාලා ගොඩ දාපු ක්‍රිකට් එක බේර ගන්න, අපි අධහන ක්‍රිකට් එක බේර ගන්න දැන්වත් ප්‍රවීණ ඔබ මැදිහත් වෙන්න. ලාංකීය ප්‍රේක්ෂකයන් විදියට ඔබත් සමග අපි එක සිතින් හිට ගන්නවා. එහෙම නැතුව මාධ්‍යයට විතරක් බණ කීම පළක් නැති දෙයක්. ලෝකෙටම තියෙන ප්‍රශ්නේ ඉන්දිය කණ්ඩායම ඇයි මේ තරම් ප්‍රබල? ඔවුන් ක්‍රීඩකෙක් තෝරගන්නේ මිලියනකින් එකෙක් විදියට. ඉතින් මේ තේරලා එක තනිකරම යකෙක්. ඉන්දියාවේ දේශපාලනික ක්‍රිකට් නෑ. තිබත්තේ ඔවුන්ගේ රටේ දියුණුවට ඇඳුරුම්කම් වලට ඉඩක් නෑ. උදාහරණයක් දෙන්නද, ලෝක පූජිත ක්‍රීඩක සචින්ගේ පුතා ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. ඒත් තාත්තා වැඩ කියලා සංචිතයට ගන්නෙ නෑ. නිකමට හිතලා බලන්න ලංකාවේ එහෙම එකෙක් හිටියනම්. ඉන්දියාවේ ක්‍රීඩකයෝ පරදින්න පට්ට බයයි. හැම තප්පරයකම තරගයේ වෙනුවෙන් ජීවත් වෙනවා. පෞද්ගලිකව තමන්ගේ පුහුණුවීම් ගැන දැඩිව සිතනවා. මැච් එකක් පැරදුනාට පස්සේ අපේ වගේ PUBG ගග ආතල් දෙන්නේ නැහැ. එළියේ 1000ක් ප්‍රශ්න තිබ්බට පිට්ටනිය මැද්දේ උන් එක පවුලක්. අපේ දසුනුත් එහෙම කරන්න හැදුවා. ඒත් අන්තිමට මොකද වුනේ? විශේෂම දේ ඒ රටේ ක්‍රිකට් පාලනය කරන්නේ ක්‍රිකට් වලට ආදරය කරන ලෝක පූජිත ක්‍රීඩකයෝ. එහෙම නැතුව බුකී ඔස්තරලා නෙමෙයි. අපේ රටේ ආර්ථිකයට වඩා BCCI එක ශක්තිමත්. හෙට කෝලි රෝහිත් බුම්රා අයින් වුණත් ඉන්දියාවේ ක්‍රිකට් වැටෙන්නේ නැහැ. ඔවුන් තව අවුරුදු ගානකට අන්තර්ජාතික තලයේ හොල්ලන්න ක්‍රීඩකයෝ හදලා ඉවරයි. කොටිම්ම කිව්වොත් ඉන්දිය ක්‍රිකට් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. කෝ අපේ රටේ දෙමළ කොල්ලෝ, කෝ අපේ රටේ මුස්ලිම් කොල්ලෝ, කෝ අපේ රටේ ගම්වල දක්ෂයෝ, සිංහල බෞද්ධ කතෝලික නගර අවටයිට විතරද ක්‍රිකට් තේරෙන්නේ. සුවර්ණමය ශ්‍රී ලංකා ක්‍රිකට් යුගයේ හිටපු ක්‍රීඩකයන්ගේ ජාති ආගම ගම්පලත් ගැන හොයලා බලන්න. එතකොට තේරෙයි මොකක්ද මේ කියන්නේ කියලා. ටීවී එකට පේන්න ඉස්කෝල වලට බඩු ටිකක් දෙනවා. ඒත් ඇත්තටම පාසල් ක්‍රිකට් ගොඩනගන්න මොකක්ද අපේ රටේ තියෙන ප්‍රතිපත්ති මාලාව? කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරන ක්‍රියා පටිපාටිය මොකක්ද? කවදාද වර්ගවාදය, ආගම්වාදය නැති සැබෑම දක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් හදන්නේ? බෝඩ් එකේ උන් ආවහම හුරතල් නොකර මේ වගේ දේවල් තමයි ඇසිය යුතු ප්‍රශ්න. ඉතින් ඔබ මොකද හිතන්නේ? ප්‍රේක්ෂකයන් ලෙස ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිෂ් සජීවන.